ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත කියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුෂාන්ත සිල්වා. මම උත්කලරත්නායක මුලින්ම සිරස්තල. සිල්රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදොස්කොට නිදහස්. බස්නාහිර හැර සෙසු පාසල්වල 6න් ඉහළ ශ්‍රේණී ලබන සඳුදා ඇරඹේ. සාමාන්‍ය පෙළ ගැන තීරණය දෙසතියකින්. කොළඹ සංචරණ සීමා ප්‍රමාණවත් නැහැ. පුරපතනිය යලි අවධාරණය කරයි. හොදකලා ප්‍රදේශවලට නව ගිලන් රථ සේවාවක්. විදේශ ණය වෙනුවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම රජයේ අපේක්ෂාවයි. ජනපති චීනයට කියයි. පාස්කු කොමිස මහමුවේ දෙමළෙන් සාක්ෂි දිය යුතු බවට රිෂාඩ් බදියුදීන්ගෙන් ඉල්ලීමක්. ශ්‍රී ලංකාවේ ආනයන සීමා ලෝක වෙළඳ සංගමයේ නියාමනයන්ට අනුකූල නැහැ. යුරෝපා සංගමයෙන් නිවේදනයක්. සිල්රෙදි නඩුවට අදාළව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන දෙදෙනා නිදොස්කොට නිදහස් කරනු ලෙස අභ්‍යන්තර අධිකරණය අද නියම කළා. ඒ මහාධිකරණය විසින් තමන්ට ලබා දී තිබූ වසර 3ක බරපතල වැඩ සහිත සිරදඬුවමට එරෙහිව ඔවුන් ගොනු කළ අභ්‍යචනාවල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් जनाधिपतिवरणति समय विदुली संदेश नियामन कमीशन सभावट आयात रुपयाल मिलियन हायसियक मुदलक वायकर दिवेनपुरा विहारस्थान बलट सिल्रेदि बेदाहरिम मगिन रजे मुदल वांक सावाद्य परिहरने कलिया चोदना करमीन ललित वीरतुंग सह अनुष पेलपिटन महत्वरुंट इरेव नीतिपतिवरयाविसिन महाधिकरणे हमुए नडुपवरुन लेबुआ එම චෝදනාවලට වරදකරුකල ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහතුරුන්ට 2017 වසරේ සැප්තැම්බර් 7 වනදා බරපතල වැඩ සහිත 3 අවුරුදු සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 20 බැගින් දඩ ගෙවන ලෙස මහාධිකරණය නියම කළා. ඊට අමතරව රුපියල් ලක්ෂ 500 බැගින් වන්දි ගෙවන ලෙසද මහාධිකරණය වරදකරුවන්ට නියෝග කර තිබුණා. කෙසේ වෙතත් තමන්ට දඬුවම් නියම කර ඇති ආකාරයේ නීතියට පටහැනි බවත් තමන්ව සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙසත් ඉල්ලා ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහතුරුන් අභ්‍යචනා අධිකරණය හමුවේ පෙත් සමගනු කළා. අදාළ අභ්‍යචනා පෙත් සම කුමුදුනි වික්‍රම සිංහ සහ දේවිකා අබේරත්න යන දිපුද්ගල අභ්‍යචනා අධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දීර්ඝ ලෙස විභාගයට ගැනුණා. තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා අදාළ අභ්‍යචනා අද කැඳවනු ලැබුවා. ආරම්භයේදීම විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය පැවසුවේ පෙත් සම්කාර පාර්ශවයේ සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු පුළුල් ලෙස විග්‍රහ කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි. අභ්‍යාචකයන් දෙදෙනා රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බව සඳහන් කළ විනිසුරුවරිය තමන්ට පැවරී තිබෙන නීතිමය රාමුව තුළ සිට ඔවුන් ක්‍රියා කර ඇති බව පෙනියන බව සඳහන් කළා. ඉදිරිපත් වන සාක්ෂි හා ලේඛන විශ්ලේෂණයේදී එම සිද්ධියට අදාළව ඔවුන් වංක සාවාද්‍ය පරිහරණය කිරීමක් කළ බවට තහවුරු කරන සාක්ෂි අනාවරණ නොවන බව නඩු තීන්දුවේ සඳහන්. එරුව විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධිචෝදනාවන් තුන සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නැතැයි පෙන්වා දුන් අභ්‍යචනා අධිකරණ විනිසුරුවරිය නියෝග කළේ විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙසයි. 2015 ඉඳන් ආරම්භ කරපු මේ යහපාලනේ පිළිගැනීම අද තමයි අවසන් වුනේ. පහුගිය අවුරුදු 6 ඇතුළත ලලිත් වීරතුංග මහතාත්මමත් අවස්ථා 150කට වැඩි සංඛ්‍යාවක් අපිට අධිකරණයට එන්න වුණා. අවස්ථා 40කට වැඩි සංඛ්‍යාවක් පොලිසිය වලට කට උතර දෙන්න යනවා. මේ තීන්දුව ලබා දුන්නේ මටවත් ලලිත් වීරතුංග මහතාටත් නෙමෙයි සමස්ත राज्य सेवेट मुकद पहुगी अवृद्ध गणनावत राज्य सेवे मंदोस्ताही वेला हिटिया राज्य सेवे फेडकर मेरा दुआने දේශපාලඥයන් පුළුවන් ප්‍රතිපත්ති තීරණ ගන්න විතරයි. මම නැවතත් රජයේ සේවකයන්ට කියනවා ඒ නිසා නිවැරදිව අවංකව වැඩ කරනවා නම් ඔබට කිසිම අවස්ථාවක බිය යුතු නැහැ. අද දින මටත් මිනිසරත් දෙන ලද තීන්දුවෙන් මම දකින්නේ එය පුද්ගලයෙකුට දුන් තීන්දුවකට වඩා මුළු මහත් රාජ්‍ය සේවයම තිබුණු අසාධාරණ බැඳීම් වලින් ඉවත් කරා කියලා. මම හිතනවා මේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳීමේදී රාජ්‍ය නිලධාරීන් හැටියට පොඩ්ඩක් ඒ තියෙන නීති පොතෙන් එහාට යන්නට වෙනවා. Tamanට වාසියක් වෙන ආකාරයේ තීරණ නොගන්නේ නම් මහජනතාවට පමණක්ම වාසි වෙන තීරණ ගන්නේ නම් මා දකින්නේ නෑ එහි වැරද්දක්. අද රාජ්‍ය තන්ත්‍රයම සතුටු වෙන දවසක් යයි මා විශ්වාස කරනවා. සමස්ත රාජ්‍ය සේවයටම මෙය හොඳ පණිවිඩයක්.
බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති පොලිස් වසම්වල පිහිටි පාසල් හැර දිවයිනේ සෙසු පළාත්වල 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පමණක් තෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු ලබන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අපොස්ස සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමේ දිනයේ පිළිබඳ අවසන් තීරණය සති දෙකක් ඇතුළත ලබා දෙන බවයි. තෙවන වාරයේ පාසල් කටයුතු නොවැම්බර් 9 වෙනි සඳහා ආරම්භ කිරීමට නියමිතව තිබුණද කොවිඩ් ව්‍යාප්තියත් සමගම කටයුතු ආරම්භ වුණේ නැහැ. කෙසේ වෙතත් පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා. බස්නාහිර පළාතේ පාසල්වල 3 වන වාරයේ නොවැම්බර් 23 වෙනිදා අපි දැනට විවෘත කරන්නේ නැහැ. දිවයිනේ සෙසු ප්‍රදේශවල 6 ඉඳන් 13 ශ්‍රේණිවලට පන්ති ආරම්භ කිරීමට පුළුවන් නොවැම්බර් 23 වෙනිදා. ඒ පාසල් සම්බන්ධයෙන් ඒ ක්‍රමවේද ගැන තීරණය ගැනීමේ වගකීම එක් එක් පාසලේ විදුහල්පති ප්‍රමුඛ කමිටුවකට බාර දීම. ඒ වගේම අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය පවත්වන දින දැන් අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. දැනට හුදකලා කොට තිබෙන පොලිස් වසම් තුල පිහිටලා තිබෙන පාසල් පිළිබඳ ගැටලුවක් තිබෙනවා. 10 11 ශ්‍රේණියේ පන්ති ඒ පාසල්වල ආරම්භ කිරීමට පුළුවන්ද කියන කාරණේ පිළිබඳ සලකලා බලලා දැන් නියම කරලා තිබෙන දින ඒ විදිහටම තියා ගන්නවාද නැත්නම් ඒ පිළිබඳ සංශෝධනයක් අවශ්‍යද කියන තීරණය අපි ගන්නවා. මේ සතියේ දෙකක් මෑතර අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති පොලිස් වසම්වල හැර සෙසු පළාත්වල පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතනවල කටයුතුද නොවැම්බර් 23 වෙනිදා සිට ආරම්භ කරන බවයි. මෑතර අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් විවෘත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස අදහස් පළ කළා. පාසල් ආරම්භ කිරීමෙන් පස්සේ විසබීජ අරණය සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග මොනවාද? නිශ්චිත වැඩපිළිවෙලා ප්‍රකාශයට පත් කළ යුතුයි. විදන්නද පාසල් ආරම්භ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ අතර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරට අයත් නව ආසාදිතයින් 243 දෙනෙකු අද හඳුනා ගැනීමත් සමග එම පොකුර 15,000 සීමාව ඉක්මවා ගියා. COVID-19 ආසාදනය වීමෙන් සිදු වූ තවත් මරණ තුනක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 69ක් දක්වා හෙළ ගියා. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක්, කඳාන ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත් වුණා. එම පුද්ගලයන් දෙදෙනා ජීවිතක්ෂයට පත් තිබුණේ සිය නිවාස තුලදී. අද දිනේදී COVID-19 ආසාදිතයන් 243 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන්. ඒ සමගම පොකුර 15,136ක් දක්වා හිල ගියා. මේ අතර තවත් COVID-19 ආසාදිතයන් 327 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර ඔවුන්ගෙන් 325 දෙනෙකුම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන්. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 18,645ක්. අද දිනේ තුල පුද්ගලයන් 316 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව 12,903 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5,673. ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 157ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද නව ආසාදිතයන් 111 දෙනෙක් ඊයේ වාර්තා වුණා. මෑතර කටුනායක ප්‍රදේශයේ එකම නේවාසිකාගාරයක රැඳී සිටි 17 දෙනෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බව ඊයේ තහවුරු වුණා. ඔවුන් සියලු දෙනා කටුනායක ආයෝජන කලාපයේ සේවකයන්. මාසිකාමාරප්පම නිරෝධායන ලක්වමින් තියෙන නද නේවාසිකාගාරය. විදින රෝගීන් වාර්තා වීමක් දක්න ලැබුණා. එතකොට නිරෝධායන වෙන තැනකින් රෝගීන් වාර්තා වීම ලොකු ගැටුවක් විදිහට දකින්න බෑ අපිට. අදාළ නේවාසිකාගාරයේ සිටින තවත් 40 දෙනෙකුට ආසන්න පිරිසක් එම ස්ථානයේම නිරෝධායනට ලක් කර තිබෙනවා. කම එකක් එක්ක අවුල ඔයගොල්ලෝ කෑම සප්ලයි කරන එක සාකච්ඡාවක් තියෙනවා. ඒගොල්ලෝ කවවල කෑම දෙනවා. එළියට යන්න බෑ කවුරු කිසිම අවස්ථාවක්. එම පිරිස මෙලෙස අදහස් පළ කළා. 17ක් විතර දැන් අරන් ගියා. ඉතු 40ක් විතර ඉන්නවා. එයා 40 පිරිසටත් මේ වීසියත් කරොත් හොඳයි කියලා
අපි කියනවා කියලා. අපි මුලින් නම් ඉල්ලුවා අපි මෙතනින් එක කොහට හරි අරන් ගිහලා දවස් 14 න් නිරෝධායනය කරන්න. ඒ මුකුත්ම අපට හම්බුන්නේ නැහැ. තාම අපි මේ ගැටුලේ තමයි. COVID-19 වෛරසයේ වැළඳුණු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 819ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර නිරෝධායනයට ලක් කර සිටින සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 2500කට ආසන්නයි. මේ අතර පෙරාදිනේ පොලිස් ස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකුට COVID-19 ආසාදිනේ වී ඇති බව තහවුරු වීමත් සමග එම පොලිසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් 110 දෙනෙකුට PCR පරීක්ෂණ සිදු කර ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. මෙම තත්ත්වය මත වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයෙකු යටතේ වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන් 50 දෙනෙකු පෙරාදිනේ පොලිසියේ රාජකාරී සඳහා යෙදවීමට පියවරගත් බව මහනුවර කොට්ටාෂ බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසුවා. මේ අතර COVID ආසාදිතයින් වාර්තා වූ බොරැල්ල පොලිස් ස්ථානය යවට පොලිස් නේවාසිකාගාරවල පදිංචි පුද්ගලයන් 225 දෙනෙකුට අද PCR පරීක්ෂණ සිදු කළා. මේ අතර COVID-19 වෛරසය ආසාදිනේ වුවන්ට ඇතිවන රෝග ලක්ෂණ පිළිබඳ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අදහස් පළ කළා. යම්කිසි කෙනෙකුට විශේෂයෙන්ම ගඳ සුවඳ නොදැනීම වගේම ආහකවල රසයක් නොදැනීම තියෙනවා නම් වෙන රෝග ලක්ෂණ නැතත් මුන්ට COVID-19 රෝගයේ ආසාදිනේ වෙලාද කියන සැකය ඇති කර ගැනීම සුදුසුයි. ඒ වගේම තමයි උණේනවන උගුරේ වේදනාව වෙනවන කැස්ස සෙම්ප්‍රතේෂියා තත්ත්වයක් වෙනවන ඒ වගේම විශේෂයෙන්ම හුස්ම ගන්නකොට පොපේ වේදනාවක් වෙනවන හුස්ම ගැනීමේ අපහසුතාවයක් වෙනවන විශේෂයෙන්ම මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. නමුත් මේ රෝග ලක්ෂණ සීමා වෙන්නේ COVID-19 රෝගයට විතරක් නෙවෙයි ඉන්ෆ්ලුවෙන්සා ඇතුළුව තවත් රෝග ගණනාවකටම මේ රෝග ලක්ෂණ පොදුයි. නමුත් සීම රෝග ලක්ෂණයක් සාමාන්‍යයෙන් පියෙන්නේ නැති කෙනෙකුට මේ වගේ රෝග ලක්ෂණ ආවොත් විශේෂයෙන්ම අවදානම් කලාපවල උදාහරණයක් විදිහට බලස්නායක පළාත තුල ජීවත් වෙන කෙනෙකුට මේ වගේ රෝග ලක්ෂණ මතුවොත් තමුන්ට COVID-19 රෝගය තියෙනවද නැද්ද කියන දේ පිළිබඳව සැකහැර දැන ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි සමහර රෝගීන් ඉන්න පුළුවන් කාලාන්තරයක් තිස්සේ මේ වගේ සෝසන රෝග ලක්ෂණ තියෙන. ඒ වගේ කෙනෙක් තමුන්ට මේ COVID-19 තියෙනවද කියලා බිය යුතු නැහැ. ඒ වගේ කෙනෙක් කරන්නේ සාමාන්‍ය විදිහට ප්‍රවේශම්කාරී වීම. පෞද්ගලිකාංශයෙන් ප්‍රතිකාර ගන්න හෝ නොවන රෝග තියෙන ජනතාවට දැන් පුළුවන් ඔබට ආසන්නයේ තියෙන පහසුකම්ති රජයේ රෝහලකට ගිහිල්ලා බාහිර රෝගී අංශයට ඔබගේ පෞද්ගලිකාංශයේ වට්ටෝරුව ඉදිරිපත් කළා. ඒ ගැළපෙන ඖෂධ රජයේ රෝහලකින් ගන්න. සති දෙක කාල සීමාවක් සඳහා. ඒතර මේකේ පාවිච්චි කරන්න බෙහෙත් නැතුව ඉන්න එපා. ඒ වගේම තමයි යම් සංකූලතාවක් මතුවෙමින් තියෙනවා. විශේෂයෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයක් වෙන්න පුළුවන්, පපුවේ වේදනාවක් වෙන්න පුළුවන්, උදරාබාධයක් වෙන්න පුළුවන්, තද හොළු එකක්කමක් වෙන්න පුළුවන්. ගෙදර තියාගෙන ඉන්න එපා. දුරකථන අංක විවෘත කරලා තියෙනවා. දුරකථන අංකයට කතා කළා. ඒ දුරකථන අංකයේ ලැබෙන උපදෙස් මත ඔබ ඒ අවස්ථාවට ගැළපෙන හොඳම ක්‍රියාමාර්ගය ගන්න. එහෙම වුණොත් අපිට මේ මරණ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් වළක්ව ගන්න පුළුවන් වෙනවා. මේ අතර හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් වෛද්‍ය රසායනාගාර වෘත්ති වේදින්ගේ විද්වත් ආයතනයේ සභාපති රවි කුමුද් දේශමහතා ප්‍රතිදේහ ජනක කඩිනම් පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මෙරට සිදු කිරීම පිළිබඳව අදහස් පළ කළා. පෞද්ගලිකාංශයට ගෙනාවකුවට මේ චක්‍රලේඛයේ කොහෙවත් දැන් පෞද්ගලිකාංශයේ රැපිඩ් ඇන්ටිජන් කරන තැනක් නැහැ. එහෙම කරන්න බෑ. එතකොට දැන් ඒ ගෙනාවු සමාගම ඒවා විසිකරන්නද කුණු කූඩේට දානද ඕවත් සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගන්න වෙනවා. එතකොට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. ඊට පස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ගෙනවා කියන ප්‍රමාණය අපි පාවිච්චි කරන්න ඕනේ. ඒකෙදිත් අපිට පේනවා මේ චක්‍රලේඛයේ මගින් නැවත මේක ගෙනාවට පස්සේ පාවිච්චි කරන්න බැරි වෙන්න විලංගු දාලා තියෙනවා. ඒ වගේම ඔබ සඳහන් කරනවා දැන් අර පෞද්ගලික ආයතනයක් විසින් ලංකාවට ගෙන්වපු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සියල්ල නැවත වතාවක් රජයටම තමයි මිලදී ගන්න සිද්ධ වෙන්නේ කියලා. දැන් එතකොට පෞද්ගලිකාංශය කරන්න බැරිද? මේ නිකුත් කරලා තියෙන ගයිඩ්ලයින් එක අනුව පෞද්ගලිකාංශයේ කොහෙවත් තැනක කරන්න බෑ. සමාජීය පරීක්ෂාවට ලක් කරන්න බෑ. විශේෂයෙන්ම මයික්‍රෝ බයොලොජිස්ට් කෙනෙක් කියන්නේ නැත්තම් එයාගෙන් අහලා තමයි සමාජයේ මොන අනතුරු තිබ්බත් කරන්න ඕනේ. මේක විශේෂ අවධානය යොමු කරලා තියෙන්නේ අපි කොරෝනා තියෙනවා කියලා සනාථ කරපු පුද්ගලයෙක් සඳහා. ඉතින් මේකෙන් ලොකු මෙහෙයක් වෙන්නේ නැහැ. මේ අතර සිය නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් වහලයක් මත නැග සිදු කළ විරෝධතාව අද දහවල් අවසන් කර තිබෙනවා. ඒ ඔවුන්ගේ දුක් ගැනවිල ලිඛිතව බහර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයාට විශේෂ බහර රාජ්‍ය මාත සුදර්ශනී ප්‍රනන්දු පුල්ලි මහත්මිය කළ දැනුම් දීමෙන් පසුවයි. මේ අතර දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් නිර්දේශිත ඖෂධ හා පානයන් බන්ධනාගාර රැඳවියන්ගේ ප්‍රතිශක්තිකරණ වර්ධනය පිණිස ලබා දීම අද සිදු වුණා. මේ අතර හෝමාගම මූලික රෝහල අද දින සිට COVID-19 රෝගීන් සඳහා පමණක් ප්‍රතිකාර කරන රෝහලක් බවට පරිවර්තනය කර තිබෙනවා. එහි රෝගීන් 200කට පමණ ප්‍රතිකාර කළ හැකි. ශ්‍රී ලාංකිකයන් 200කට ආසන්න පිරිසක් සේවය කරන ජෝර්දානයේ ඇඟලුම් කම්හලක සිටින පිරිසක් එරට කොවිඩ් වසංගතයේ පැතිරීමත් සමග ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බව සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් නිකුත් කරමින් සඳහන් කරනවා. රිපෝට් එක ඇවිල්ලා දවස් පහක් වෙනවා. ඊයේ හවස වෙනකන් අපිට රිපෝට් එක දුන්නේ නැහැ. වැඩ අරගෙන ඔක්කොම ඉවරනාට පස්සේ තමයි ළමයි ටී හවස ඇවිල්ලා රිපෝට් එක දුන්නේ. මෙතන බොහොම සුළු ප්‍රමාණයක් ඉන්නේ. තව රූම් වල නැගිට ගන්න බැරුව අමාරු වෙච්ච ළමයි ඕන තරම් ඉන්නවා. ඒ දැන් ගාව ළමයි මෙතන නැතුව
කොළඹ මහනගර සභා සීමාව සඳහා පනවා ඇති සංචරණ සීමාවන් ප්‍රමාණවත් නොවන බව කොළඹ මහනගර සභාවේ නගරාධිපති නීරෝසි සේනානායක මහත්මිය අද යළි අවධාරණය කළා. ඒ එම නගර සභාවේදී ප්‍රතිසාකච්ඡාවක් පවත්වමින් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් ඊයේ දිනේ නව කොවිඩ් 19 ආසාදිතයින් 112 දිනක හඳුනාගෙන ඇති අතර මේ දක්වාම බල ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4836ක්. මෙම තත්ත්වයේ සැලකිල්ලටගෙන කොළඹ මහනගර සභා බල ප්‍රදේශයට අයත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් මෙවන විටත් හුදකලා කර තිබෙනවා. කොළඹ මහනගර සභා සීමාවෙන් වාර්තා වන ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමග කොළඹ මහනගර සභාවේ නගරාධිපති නීරෝසි සේනානායක මහත්මිය පසුගිය 16 වනදා සිය පාලන සීමාව සඳහා දැඩි සංචරණ සීමාවන් පනවන ලෙස ඉල්ලා සිටියා. ඇය අද දිනේත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් යලි එම ඉල්ලීමම සිදු කළා. දැන් අපි ගත්තොතින් මට්ටක්කුලියයි මෝදරයි හුදකලා කරලා තියෙනවා. නමුත් මහවත්ත අලුත් මාවත ලුණු පොකුණ හුදකලා වෙලා නැහැ. තම මේ සිටියම බැලුවොතින් 1යි 2යි ලොක්ඩවුන් කරලා ආයි 8යි 7යි 6යි ලොක්ඩවුන් කරලා. නමුත් 5යි 4යි 3යි ඇරලා. ඉතින් මම කියන්නේ මේ වටේම ලොක්ඩවුන් කළ මේ දෙක ඇරියාම මේකේ කට්ටිය හැට මෙහාට යනවා. මේ හේතු නිසාම තමයි මම කිව්වේ එහෙම් පිටින් උතුරු කොළඹ මැද කොළඹයි බොරැල්ලයි සති දෙකකට හුදකලා කරලා අපිට ලබා දුන්නා නම් ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉතාමත් පහසු වෙනවා. ආසාදිතින් හොයාගෙන කෙලින්ම මේ ප්‍රදේශවල විවෘත කරන්න තිබ්බයි. මම කැමති නෑ කොවිඩ් වසංගතයේ හේතු කරගෙන රජයේ ෆේල් වෙනවට. අපිටත් ඕනේ රජයේ මේකෙන් සාර්ථකව ගොඩ එනවා දකින්න. ඒ හේතු නිසාම තමයි මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරේ සති දෙකක් අපිට කල් දෙන්න කියලා. මොකද අපේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් මේ වෙනකොට බොහෝ වෙහෙසට පත් වෙලා ඉන්නේ. මේ හේතු නිසාම මම තීරණයක් ගත්තා විශ්‍රාම ගිය වෛද්‍යවරුද කොළඹ නගර සභාවේ ඔපීඑච්ඇවරු හෙදියන් කොන්ත්‍රාත් පදන මත සේවයට ලබා ගැනීමට ඒ එක්කම වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධානින් එක්ක අපි සාකච්ඡා කරලා අපි යෝජනාවක් මුදල් කමිටුවේ සම්මත කරගත්තා. දැන් මේ වෙනකොට පිට වෙලා ඉන්න වෛද්‍ය ශිෂ්‍යයන් හෝ දැනට වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයන් බවට පත් වෙලා ඉන්න අයව දීමනාවක් එක්ක අපිට ස්වේච්ඡාවෙන් වැඩ කරන්න ලබා ගන්න පුළුවන්ද කියන එක. ඒ නිසා මම මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කොළඹ නගර සභා සීමාව තුළ තමා ලොක්ඩවුන් කරලා ඉන්න ප්‍රදේශවලින් එහාට මෙහාට ඇවිදින්නත් එපා. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ හුදකලා කර ඇති ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වීම ඉහළ යාමත් සමග ප්‍රදේශීය ජනතාව වෙනුවෙන් විශේෂ ගිලන් රථ සේවාවක් ස්ථාපනය කර තිබෙනවා. පැය 24 පුරා ක්‍රියාත්මක එම සේවාව ස්ථාපනය කර ඇත්තේ මේතරමුල්ල විද්‍යාලයේ පිහිටුවා ඇති කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ 0112123458 යන දුරකථන අංකයම තීමෙන් එම පහසුකම ලබා ගත හැකි. මෙම ගිලන් රථ සේවය පැය 24 පුරාම ක්‍රියාත්මකයි. ඒ නිසා කිසිම රෝගියෙක් රෝහලට එන්න 19.90 ගිලන් රථ සේවයට එන්න ප්‍රමාද නම් මෙම සේවයට කතා කරලා රෝහලක් වෙත පැමිණිය හැකි. ඒ වගේම මෙම හුදකලා කරන ලද ප්‍රදේශ සඳහා අපි හෙට දිනේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂඥ වෛද්‍ය සේවාවක් ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ නිසා මොන හෝ හේතුවකින් ඖෂධ ලබා ගන්න බැරි වුණ කෙනෙක් සිටිනවා නම් එම කණ්ඩායම පැමුණාම ඔබට අවශ්‍ය ඖෂධය සහ ඔබට මොන හරි රෝගී තත්ත්වයක් තියෙනවා නම් එම කණ්ඩායම දැනුවත් කර හැකි. මේ අතර හුදකලා කර ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව යුද හමුදා පති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා අදහස් පළ කළා. දැනට තිබෙන හුදකලා කරලා තිබෙන ප්‍රදේශ විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා යටතේ අපි දිනපතා විශ්ලේෂණයකට භාජනය කරුන් ලබනවා. හැකිතාක් දුරට ජනාධිපතිතුමා උපදෙස් දෙන්නේ පොලිස් වසමක් හුදකලා කරත් ඒ පොලිස් සමතුල අත්‍යවශ්‍ය වූ කොටස නැත්නම් ඒ මාර්ග හෝ ඒ ගම්මාන පමණක් උදකලාවට ලක් කරමින් පුළුන්තරන් ජනතාවට මේ නිදහසේ සිටීමට ඇති අවකාශය ලබා දෙන ආකාරයේ ඉදිරියේදී ඊළඟ සතිය සම්බන්ධව මොන ආකාරයේ ක්‍රියාමාර්ග ගන්නවාද කියන යන්න මේ සතිය අන්තයේදී තිබෙන ලබන සාකච්ඡාවලදී තීරණයක් ගන්න ලබනවා. මේ අතර කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාතේ නිරෝධායනට ලක් කර සිටින පුද්ගලයන් අධීක්ෂණයට පොලිස් නිලධාරීන් නැදවීම සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අදහස් පළ කරා. බස්නාහිර පළාතේ ඇතුළේ 35000කට ආසන්න මුදල් සංඛ්‍යාව නිවාස 10000කට අධික සංඛ්‍යාවක් මේ වෙද්දී නිරෝධායන ක්‍රියාවලියේ ඒ සෑම නිවසක්ම ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ගේ දවසකට අවමවශ්‍ය දෙවතාවට වැඩි වාර සංඛ්‍යාවකදී පරිශාවන ලක්කර ජාගවතු උපදෙස් දුන්නා මහල් නිවාසවල පදිංචි වෙලා ඉන්නා දෙක දිගටම කොසතුර සිටීමේදී ඇතිවිලා තිබෙන අසීරුතාවය සැලකිල්ලට අරගෙන සාලසිතා සකස් කරලා ඒ මහල් නිවාසවල බිම් මහල් වලට ගෙනල්ලා ශාරීරික ව්‍යායාම වල ඉදෙන්නම මොහොතක් ලබා දීලා ප්‍රමාණිකුලට පිළිලකන ක්‍රියාත්මක කරන
මෙයනු හුදකලා කර ඇති ප්‍රදේශවල සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා පොලිසිය යුද හමුදාව සහ බුද්ධ්‍යංශ එක්ව මෙලෙස මෙහෙයුම් ක්‍රියාත්මක කළා. ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගෙන කරන ලද මෙහෙයුම් වලින් මේ වන විට 117 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. අපි නිරන්තරයෙන් මෙම ඩ්‍රෝන තාක්ෂණය කොළඹ උතුර, කොළඹ මධ්‍යම සහ වත්තල පෑලියගොඩ ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊයේ දිනේදී මුණාවරණ නොපැළඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධව පුද්ගලයින් 15 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව ඔක්තෝබර් 30 සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවටගත් මුළු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 312ක් වෙනවා. ශ්‍රී ලංකාව පුරාම බුද්ධ්‍යංශ යොදවා, ඒ වගේම නිලැඳුමින් රාජකාරී කරන නිලධාරීන් යොදවා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරනවා. ඔබ උදිකලාකර ප්‍රදේශයක සිටියත්, වෙනත් කුමන ප්‍රදේශයක සිටියත්, ලංකාවේ කුමන පළාතක ප්‍රදේශයක සිටියත් නිවසින් එළියට එනවා නම් මුහුණු ආවරණයක් පැළඳීම අනිවාර්ය වෙනවා. ඒ වගේම දුරස්ථභාවය තබා ගැනීම අනිවාර්ය වෙනවා. සේවකින් පිරිසකට කොවිඩ් 19 ආසාදනය වීමත් සමග අඩාල වූ කොළඹ වරායේ කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර අවසන් බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් උපකාරක පන්ති තහනම් කර තිබියදී පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වූ ගුරුවරයෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. කොළඹ වරාය කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද කොළඹ වරායේ සංචාරයක නිරත වුණා. සේවකයන් රෝගීන් බවට පත්වෙච්ච වෙලාවේ එක පැයකට නැවකින් බහලු පහක් හෝ හයක් තමයි අපට ක්‍රියා කරවන්න පුළුවන්කම ලැබුණේ. නමුත් මේ අද දවස වෙනකොට එක නැවකින් බහලුම් 25ක ප්‍රමාණයක්. ඒ කියන්නේ අද සාමාන්‍ය තත්වයට මේ වරාය අධිකාරිය වැඩ ටික අපි ක්‍රියාත්මක කරනවා. පැය 24ම ක්‍රියාත්මක වන මෙහෙයුම් මධ්‍යස්ථානයක් මේ වන විට විවෘත කළා තියෙනවා. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් බිඳවැටී ඇති මෙරට ටෙලි සිනමා කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකසා දෙන ලෙසට විදුත් විකාශකයන්ගේ සංගමය පසුගිය දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කර තිබුණා. එය අනුව සකස් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ආසියල ගුණවර්ධන මහතාගේ අත්සරණ යුතුව නිකුත් කර තිබෙනවා. එම මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් රෝගත කිරීම සහ රෝපවාහිනී වැඩසටහන් සිදු කිරීමට අවසර හිමි නොවන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. සඳහන් කළ තියෙන ලෝක සෞඛ්‍ය සංවිධානයත් මානසික අසහනය සහ සංචරණ සීමා වෙච්ච පිරිස්වලට තමන්ගේ අස්වැසිල්ලක් ගැනීම සඳහා කලාව පාවිච්චි කරන්නට පුළුවන් කියන්නේ. මේ වසංගත තත්ත්වයට එක්ක අපිට ජීවත් වෙන්නට වෙනවා. අපේ නිර්මාණ කාරණා කරන්නට වෙනවා. ඒ නිසාම අපිට සිද්ධ වෙනවා ඇත්තටම මේකේ තියෙන මේ කාරණාත් සමග යහපත් ලෙස බැඳිලා වැඩ කටයුතු කරන්න. ඒක නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ හැමෝටම මේ සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න එවිට අපට මේ ජයගත හැකියි.